අපේ ලංකාව මේ ලෝකයේ Google search වලින් ඉහළින්ම ඉන්න රට. ඒ වගේ මානසික ආතතියක් තියෙන රටක ඉන්න වැඩිහිටියෝ දරුවන් ගැන තීරණයකට දරුවන් ගැන තීරණය කරනවා. තීරණය කරන කෙනා මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබන දුන්නොත් ඒ දරුවෝ ලිංගිකත්වයට දින ප්‍රවණතාවේ වැඩි වෙයි කියලා. එහෙම තීරණයක් ගන්න අපේ මේ වැඩිහිටියන් තියෙන අයිතිය මොකද්ද? ලිංගිකත්වයට නැඹුරු වෙලා ඉන්න සෙක්ස් කියන වචනේ හැම වෙලේම Google වල ගහලා හැම වෙලේම මේ බලන වැඩිහිටි ඉන්න රටක් කියනවා දරුවෝ ඒකට නැඹුරු වෙයි. දරුවෝ නෙවෙයි නැඹුරු වෙලා තියෙන්නේ මේ වැඩිහිටියෝ අපි. පෙනෙන මානියට එහා ගිය නොපෙනෙන මානිය කිං කොරෝනා යුනෙස්කෝ සංවිධානයේ කරපු සංගණන වලින් තීරණය වෙලා තියෙනවා දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දුන්නට ඒ දරුවෝ ලිංගිකත්වයට තියෙන ප්‍රවණතාවයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන. ඒ වගේ සංවිධානයක් එහෙම දෙයක් නිකුත් කරලා තියෙන කාලෙක අපේ රටේ ලිංගික අධ්‍යාපනය අයින් කරලා තියෙනවා. ලිංගික අධ්‍යාපනය අයින් කරලා තියෙන එකෙන් වෙනසක් වෙලා තියෙනවයි කියලා ඒගොල්ලන්ට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. එහෙනම් මේ හෝම්ස් වල ඉන්න දරුවෝ එතකොට මේ ලිංගිකත්වයට නැඹුරු වෙලා තියෙන දරුවෝ අපිට බේරගන්න තිබුණා. ඒගොල්ලන් කෝ දැන් ඒගොල්ලන්ගේ කිසිම සද්දයක් නැහැ අද වෙනකොට. දැන් අපි හැමදාම කතා කරලා කියනවා මේ දරුවන් අතර ඇති වෙලා තියෙන සම්බන්ධතාවයන් දරුවන් මේ ලිංගිකත්වයට නැඹුරු වෙලා තියෙන හැටි ඒ හැමදේක්ම සිද්ධ වෙලා තියෙන්නේ ඉස්කෝලවල දීලා තියෙන මේ පාසල්වල දීලා තියෙන ලිංගික අධ්‍යාපනයේ නෙමෙයි. ඒ හැමදේකටම මේ දරුවන් නැඹුරු වෙලා තියෙන්නේ Google search වලින් කියලා. ඒතර අපේ ලංකාව මේ ලෝකයේ Google search වලින් ඉහළින්ම ඉන්න රට. ඒ වගේ මානසික ආතතියක් තියෙන රටක ඉන්න වැඩිහිටියෝ දරුවන් ගැන තීරණයකට දරුවන් ගැන තීරණය කරනවා. තීරණය කරන කෙනා මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබන දුන්නොත් ඒ දරුවෝ ලිංගිකත්වයට දින ප්‍රවණතාවේ වැඩි වෙයි කියලා. එහෙම තීරණයක් ගන්න අපේ මේ වැඩිහිටියන් තියෙන අයිතිය මොකද්ද? ලිංගිකත්වයට නැඹුරු වෙලා ඉන්න සෙක්ස් කියන වචනේ හැම වෙලේම Google වල ගහලා හැම වෙලේම මේ බලන වැඩිහිටි ඉන්න රටක් කියනවා දරුවෝ ඒකට නැඹුරු වෙයි. දරුවෝ නෙවෙයි නැඹුරු වෙලා තියෙන්නේ මේ වැඩිහිටියෝ අපි. දරුවෝ කොහොමද මේ වැඩිහිටියෝ කොහොමද දරුවෝගේ මේ වගේ තීරණ කරගන්නේ? අපේ දරුවෝ කියන්නේ ඉතාමත් බුද්ධිමත් කොට්ටාෂයක්. ඒ බුද්ධිමත් කොට්ටාෂය සෑහෙන පහතර දාලා තියෙන මේ වැඩිහිටියෝ වෙන අපි. එතකොට මෙතන වැරද්ද සිද්ධ වෙලා තියෙන වැඩිහිටියෝ අතින්ද නැත්නම් දරුවෝ අතින්ද? ඒක තීරණය කරන්න ඕනේ නේ. ලිංගික අධ්‍යාපනය කියලා හතේ අත්පොත මම ඇත්තටම මේ හතේ අත්පොත ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා බලනවා. හතේ අත්පොත UNESCO එකෙන් නිකුත් කරලා තියෙන ඉන්ටර්නැෂනල් ටෙක්නිකල් ගයිඩ්ලයින් කියලා. ඒ ගයිඩ්ලයින් එකට අනුව නිකුත් කරපු පොතක්. ඒ හතේ අත්පොතේ උගන්වන්නේ දරුවන්ට ඊට කලින් මම කියන්නේ මේ දැන් අපේ දැනට සෞඛ්‍යයට ලිංගික අධ්‍යාපනයක් තියෙනවනේ ඉස්කෝලේ. ඒ ලිංගික අධ්‍යාපනය උගන්වන්නේ මොනවද? රිප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ පිරිමි කෙනෙකුයි ගැහැණු කෙනෙකුයි එකතු වුණාම දරුවෙක් වෙනවා. ඒතර දැන් ඒදී මේ වෙනකොට අපේ ඉස්කෝලේ ළමයින්ට උගන්වලා නැද්ද? ඒ දරුවෝ අපේ දරුවන් ලබා දීලා තියෙනවානේ. ඒතකොට එහෙනම් මේ ගොල්ලන් දැන් මේ කෑ ගහලා මේක අයින් කරන්න කියන්නේ දැනට උගන්වන දෙයක් නේ. මොකද මේ මිනිස්සු දන්නවද මේ ලිංගික අධ්‍යාපනය කියලා උගන්වන්න බලාපොරොත්තු වෙන ඒ සබ්ජෙක්ට් එක අයින් කරන්න කියලා අයින් කරලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන මේ ගොල්ලන්ට ගැඹුරු අවධානයක් හරි මේ දැනුමක් තියෙනවද? එහෙම දැනුමක් නැති කොට්ටාෂයක් දරුවන්ට අත්‍යවශ්‍ය කරන ලිංගික අධ්‍යාපනය අයින් කරන්න කියලා තියෙනවා. මේ ලිංගික අධ්‍යාපනයෙන් උගන්වන්නේ ළමා අවදි ඉඳලා ඒගොල්ලන් ඇඩල්ට්හුඩ් කෙරෙහි මේ වැඩිහිටියන්ට යනකොට ඒ සංකාන්තිත ඒගොල්ලන් තමන්ගේ ශාරීරික ඇති වෙන වෙනස්කම් මානසික ඇති වෙන වෙනස්කම් හෝමෝන වල ඇති වෙන වෙනස්කම් එතකොට තමන්ගේ ඇති වෙන හැඟීම් වල ඇති වෙන වෙනස්කම් ඒ වෙනස්කම් වලට කොහොමද ඒ දරුවෝ මේ ඇඩප්ට් වෙන්නේ? ඒක අපේ කාලේ ඉගෙනුනේ නැහැ. අපේ කාලේ ඒක ගණන් ගන්න අවශ්‍යතාවයක් නැති වුණා. ඒකට හේතුව තමයි සෝෂල් මීඩියා කියන එක අපේ කාලේ තිබුණේ නැහැ. නමුත් දැන් ඕනේ ළමයෙකුට ඔය මගේ දරුවා ඉන්නේ දැන් හතේ පන්ති, මගේ දරුවා හය පන්තියේදී ලිංගික අධ්‍යාපනය අරගෙන ඉවරයි. ඒ කියන්නේ මගේ
मानसिक आतते जनगहन एक मानसिक आतती स्वयं वचने अरगन मानसिक आतति अति बड़ी अंगे तमाइ धर्म बलपैमें धर्म बलपैमें धर्म अंगे मानसिक आतति अति मेन सुना नवत्न लमेन तीन धनम ऐ लमयोजन लखनऊ मिथन आगे अभियोग कर अभियोग करता लोकोट कैगा लिंग अद्यापन अयंकरोट अद अभियोग बुद्धिमान ඒ බුද්ධිමත් දරුවන්ට ඒ දෙන දැනුම ඒ දරුවන්ට ලබා ගන්න පුළුවන් දැනුමක් ලබලා දෙන්නේ එත් මම අද අභියෝගයේ බාර ගන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් මම කැමතියි ඒගොල්ලන්ට විවාදයකට යන්න මේ ලිංගික අධ්‍යාපනයේ ළමයින්ට වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ වෙන වැරද්ද
ප්‍රූෆ් කරලා පෙන්නන්න. නැත්නම් තවදුරටත් අපේ රටේ මේ මේ සෙක්ස් කියන එක Google එකෙන් සර්ච් කරලා බලලා පළවෙනි රට වෙලා තවත් ඉදිරියට ජනගහන මේ මේ ජෙනරේෂන් කීපයක් ඉදිරියට ගෙන යන්න ඒක මේ 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 පළවෙනි වෙච්ච එකේ මේ මේ මොනවද ආඩම්බරයෙන් ගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ පළවෙනිට වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් පළවෙනිට වෙච්ච දේ තවත් ඉදිරියට ගෙනියනවාද නැත්නම් අපි ඒක නවත්තලා මේ දරුවන්ට හරි අධ්‍යාපනයක් ලබා දීලා ඒක එතනින් නවත්තලා ඒ දරුවෝ ඉදිරියට හරි විදියකට හරි මඟකට යොමු කරන්න පුළුවන් වැඩිහිටි කොට්ටාසයක් බිහි කරමු. දරුවෝ නෙවෙයි බිහි කරන්න ඕනේ. දරුවෝ බිහි වෙලා ඒගොල්ලෝ වැඩිහිටි ඒගොල්ලෝ හරි මඟකට යන්න බලාපොරොත්තු වෙනින්න. ලංකාවේ හතේ අත්පොත ඉදිරිපත් කරේ ළමයින්ගේ සංගණනයක් අරගෙන නිකම් මේ පොතක් අච්චු ගහලා ළමයින්ට දීලා නෙවෙයි. ඒ සංගණනේ අරගෙන ඒ ළමයි කියලා තියෙනවා ඒ පොතෙන් Tamanට ලබා ගන්න පුළුවන් දැනුම මොකද්ද කියලා. ඒ ලබා ගන්න පුළුවන් දැනුම තමයි ඒ දෙන්න හදන්නේ. ඒ වුණාට ඒ ළමයින්ට අවශ්‍ය සංගණනේ නෙමෙයි වැඩිහිටියු කියලා තීරණය කරන දෙන්නේ නෙවෙයි කියලා. වැඩිහිටිය කොහොමද දරුවෙක්ට අවශ්‍ය දේ තීරණය කරන්නේ? එහෙම තීරණය ගන්න බැරි රයිතියක් නැහැ. දැනට මේ ලෝකෙ ඉදිරිපත් කරලා තියෙනවා මේ දරුවෙක් බිහි කරයි කියන්නේ අම්මට තාත්තට ගහන්නද ගහන්නවත් දරුවෙකුට අයිතියක් නැහැ කියන එක. එහෙනම් දරුවෙක්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය දෙයක් එපයි කියන්නේ වැඩිහිටියෙකුට තියෙන අයිතිය මොකක්ද? ඒ වගේ අයිතියක් තියෙන මානසික ආතතියක් තියෙන රටක ඉන්න අපි දැන්වත් තීරණයකට එන්න ඕනේ. අත්‍යවශ්‍ය දේ ලබා දෙන්න අත්‍යවශ්‍ය ලැබ ලබා දුන්නේ නැත්නම් තවත් මේ වගේම ජනගහනයක් තමයි ඉදිරියටත් බිහි වෙන්නේ. හැම වෙලේම මේ සෝෂල් මීඩියා වලින් හොයලා බලයි මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. සෝෂල් මීඩියා වලින් ගහපු ගමන් මේ එන්නේ ප්‍රොනෝග්‍රැෆි නේ. ඕගලන්ට මේ හරි අධ්‍යාපනයක් නේ අපේ පාසල්වල ලබා දෙන්න පුළුවන් අධ්‍යාපනයක් නෙමෙයි ලැබෙන්නේ. ඉතින් සම්පූර්ණ වැරදි දෙයක් ලැබෙන්නේ. ඒ වැරදි දෙය වළක්වා ගන්න මම හිතන්නේ අපි වැඩිහිටිය හැටියට දැන් තීරණ ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.